ජාතිකට බන්දුර ජයසේකර සමග අද අපි විශේෂ වැඩසටහනක් කරන්න ඇවිල්ලා තියෙන්නේ. විශේෂ වැඩසටහන කියන්නේ අපි මේ සාජන් මේජ කණ්ඩුල්ල ගැන තමයි අද විශේෂ වැඩසටහන. නමුත් වැඩසටහන පටන් ගන්න ඉස්සෙල්ලා අපර්ණ අඳුනලා දෙයි අපේ හමුදා නිල් ඩාරින් සහ සාජන් මේජ කණ්ඩුල්ල. ඔව් අඳුල, අද අපත් සමග මේ වැඩසටහනට සහභාගී වෙලා ඉන්නවා ශ්‍රී ලංකා පාබල හමුදාවේ සේනා විධායක කර්නල් අනුර දිසානායක මහතා, ඒ වගේම ශ්‍රී ලංකා පාබල හමුදාවේ විධායක අධිකාරී මේජර් කුසල් ධර්මසිරි මහතා. ඒ වගේම ඔබට පේන ආකාරයට මේ අපත් සමග සම්බන්ධව සිටින්නේ සාජන් මේජර් කණ්ඩුල. ඔබ දැකලා ඇති සාජන් මේජර් කණ්ඩුල විශේෂයෙන්ම නිදහස් උත්සව දවසේ ඔහුගේ ආචාර. මම හිතන්නේ නිදහස් උත්සව දවසේදී ඉන්න සියලු දෙනාම ගේ අවධානය යොමු වෙන්නේ සාජන් මේජර් කණ්ඩුලට. අපි කර්නල් අනුර දිසානායක ගහමු. අනුර, මොකද්ද මේ කණ්ඩුලේ තියෙන වැදගත්කම මෙතන ඔබේ රෙජිමේන්ට් ශ්‍රී ලංකා පාබල හමුදාවට? ශ්‍රී ලංකා පාබල හමුදාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පාබල හමුදාව කියලා කියන්නේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කියන පැරණිම රෙජිමේන්තුව. ශ්‍රී ලංකා පාබල හමුදාවට මංගල වස්තුවක් සොයා ගැනීමේ කතිකාවක් ඇති වෙනවා 1956 මුල් භාගයේදී. දැන් කර්නල්, දැන් මෙතන දැන් කණ්ඩුල වෙනත් මොනවද උත්සවවලට සම්බන්ධ වෙන්නේ? මම දන්නවා මේ හිටපු හමුදාවට දැන් ජන දාරත්නායක මේ ඔබේ මේ පාබල හමුදාවේ. ඒ වගේම හමුදාපතිවරුන් එහෙම වැඩ බාරගෙන ආවහම කණ්ඩුල යොදවනවද පිළිගන්නේ? ඇත්ත වශයෙන්ම අපේ ශ්‍රී ලංකා පාබල හමුදාවෙන් බිහිවෙච්ච හමුදාපතිවරුන් මේ සම්ප්‍රදානුකූලව කඳුරට ගෙනල්ලා පිළිගැනීම පළමුවම අපි රෙජිමේන්තුවේ කරනවා. ඒ හැම අවස්ථාවකදීම ඒ පිළිගැනීමේ වැඩසටහනේ ප්‍රධාන අංගයක් තමයි මේ කණ්ඩුලට පළතුරු දීලා සංග්‍රහ කරලා කණ්ඩුලගේ ආචාර්ය ලබා ගන්න එක. ඒ වගේම විදේශ නායක රටට පැමිණි අවස්ථාවද අපේ රෙජිමේන්තුවට සම්මාන මුරය ලැබිච්ච අවස්ථාවක, ඔවුන් පිළිගන්න ලැබිච්ච අවස්ථාවක අපි කණ්ඩුල සමග තමයි ඒ ආචාර්ය රට වෙනුවෙන් ඒ විදේශ නායකයන්ට පිරිනමන්නේ. ඒක ලොකු ආඩම්බරයක් රටටත් අපිට ලොකු ආඩම්බරයක්. මේජ මේ කණ්ඩුලල උතුරු නැගෙනහිරට එහෙම ගියේ නැද්ද? ගිහින් තිනා මම මතක හැටියට අපි අනුරාධපුරයට ගිහින් තිනවා, ත්‍රිකුණා මලයට ගිහින් තිනවා. ත්‍රිකුණා මලයේ තිබ්බා එක සැරක් 2000 දින උත්සවය. ඊට පස්සේ අනුරාධපුරයට ගිහින් තිනවා. ඒ හැරනම් මට වෙන මතකයක් නෑ. දැන් එතකොට දැන් කණ්ඩුලව ඔබට බාර ගන්න කියන්නේ කවුද? කර්නල් දිසානායකද කොහොමද ඔබට බාර දෙන්නේ? ඒක ඇත්තටම මේ මගේ තනතුරත් එක්කම බැඳී තිබෙන දෙයක්. පාබල හමුදාවේ විධායකාරී අධිකාරි වශයෙන් බාර ගන්න නිලධාරියාට කණ්ඩුලගේ සම්පූර්ණ වගකීම තියෙනවා. ඒක සම්ප්‍රදායක්. සම්ප්‍රදානුකූලව තනතුරත් එක්ක එන වගකීමක් වශයෙන් තමයි ඒක තියෙන්නේ. ඒ වගකීම ලිඛිතව පැවරලා තියෙනවා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සිටින විධායක අධිකාරිවරයාට. ඒක පැහැරාරින්න බෑ. පැහැරාරින්න බෑ. ඒක විශාල වගකීමක්. ඒ අපේ මංගලස්තරජ බලා ගැනීම ඉතාමත් වගකීමක් තියෙන තනතුරක් තමයි විධායක අධිකාරිකෙනගේ. ලොකු ගෞරවත්වයක් කියන්න පුළුවන් නේද මේ? ලොකු ගෞරවත්වයක්. ලොකු ගෞරවත්වයක්. අපර්ණ ප්‍රශ්න ඇති. ඔව්. අපි දැන් ඔවුන්ගෙන් ඇහුවා අවුරුදු කීයක් කඳුලත් එක්ක හිටියද කියලා. ඔබ කඳුල වගේම තව කඳුල ගොඩක් එක්ක ඉන්නේ නැති. සේවා කාලේ කොච්චර විතරද? එච්චර වයස පේන්නේ නැහැ. ඒක සේවා කාලේ නම් අවුරුදු 21ක් වුණා මේ වෙනකොට. රෙජිමේන්තුවේ විධායක අධිකාරි වශයෙන් මම රාජකාරී බාරගත්තේ 2018 අප්‍රේල්. ඇත්තටම මම කණ්ඩුල 8 වෙනි කණ්ඩුලත් එක්ක පමණයි ඇත්තටම මම මේ ඉඳලා තියෙන්නේ. එතකොට දැන් වෙනත් මේජර්වරෙක්ට පැවරනවාද 9 වෙනි කණ්ඩුල? එහෙමද වෙන්නේ සාමාන්‍ය කාල වාරයක? දැන් මේ විධායක අධිකාරිගේ දුර කාලය අවසන් වෙලා වෙනත් විධායක අධිකාරියෙක් පැමිණියොත් මේ නැතුව 9 වෙනි දැන් ඉන්නේ 8 වෙනි කණ්ඩුල, 9 වෙනි කණ්ඩුල ආවොත් ඒ ආකාරයට යනවා. ඒක කණ්ඩුලගේ අර මාරු වීම හරහා සිද්ධ වෙන ගන්නේ මේ විධායක අධිකාරී කියන තනතුර මාරු වීම හරහා ඒ වගකීම පැවරෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. දැන් මට ප්‍රේක්ෂකයන්ටත් කියන්න ඕනේ අපවාර අපි මේ ගැන කතා කරනවා. අපි මේකත් නැවතත් අපි කතා කළ යුතුයි. දැන් අපි පුද්ගලිකව දන්නවා හමුදාවට වැඩක් බාර දුන්නොත් උන් හරියට කරනවා. උන් එතන විනයක් තියෙන ඕන දෙයක්. ඒ වගේම තමයි අර දැන් සත්වය ගැන මෙතන එක්තරා අපි කට්ටියක් චෝදනා කරනවානේ. තව ටිකක් අපි කියමු මේ කණ්ඩුල කොහොමද බලාගන්නේ කියලා. මොකද ඒක වැදගත් මේ ප්‍රේක්ෂකව දැනගන්න මේජ. දැන් සෞඛ්‍ය විශේෂම වෛද්‍යවරු ඉන්නවද? ඔව්, ඇත්තටම මෙයා බලාගන්න අපිට වෛද්‍යවරු ඉන්නවා. ඒත් එක්කම අපි හැමදාම මෙයාව බලනවා. මෙයාගේ මොනවා හරි වෙනසක් තියෙනවා නම් පොඩි දෙයක් තිබුණත් අපි ඒ අවශ්‍ය වෛද්‍යවරු මෙතෙන්ට ගෙන්නලා
පෙන්නල අවශ්‍ය බෙහෙත් හෙත් කරනවා. ඒ වගේම මෙයා අපි අවශ්‍ය තැන්වලට ගෙනියනකොට මෙයාට කිසිම හිංසනයක් නොවන පරිදි එයාටම අර මම කලින් කිව්වා වගේ එයාටම හදපු වාහනයක් අපි ලෑස්ති කරලා තියෙනවා. ආහාර අතිනුත් අපි ඇත්තටම දිනපතා වෙනම පිරිසක් ඉන්නවා මෙයාට එළියට ගිහින් කඳුරෙන් එළියට ගිහිල්ලා මෙයාට අවශ්‍ය ආහාර පාන අරගෙන ඇවිල්ලා එයාට ඒ වස්තුව කිව්වම වස්තුවක් හැටියටම සලකනවා. ඔව් වස්තුවක් විදිහටම බලා ගන්නවා. නබර්ම ප්‍රශ්නයක් තියෙනවා විශේෂ කාරණයක්. කඳුලත් එක්ක ඉදදී ඔබට ඇති සුන්දර අත්දැකීම්. ඒ සුන්දර අත්දැකීම් වලින් අපි විස්තර කරමු එක සුවිශේෂී වූ සුන්දර අත්දැකීමක්. අත්දැකීම් ගොඩාක් තියෙනවා. නෑ අමාරු ප්‍රශ්නයක්. ඇත්තටම මේ කාලය තුල මේ කඳුලත් එක්ක මේ මාස 8ක වගේ කාලය තුල කඳුලත් එක්ක බොහොම සමීපව ගත කළා. නමුත් සුවිශේෂී වශයෙන් කියන තරම් ලොකු අත්දැකීමක් ඇත්තටම නෑ මට කියන්නේ. දැන් අර අර අපේ කෝපල් කිව්ව ප්‍රශ්නක වෙන දැන් කිව්වනේ දැන් මෙතන ඔබ ඉන්නකොට කඳුල ටිකක් ආඩම්බරයි කියලා. ඒ කතාව ඒක ඇත්තක් තියෙනවද? යම් කිසි සත්‍යතාවයක් තියෙනවා. හේතුව මේ කඳුල යුද හමුදාවේ නිල ලාංඡන මේ වෙද්දි හොඳට අඳුරනවා. ඒක මම හිතන්නේ ආයාසයෙන්ම ස්වභාවයෙන්ම ආපු දෙයක්. ඊට අමතරව කඳුල මෙතනින් යද්දි අපිව අඳුරගත්තම ආචාර කරනවා. දැන් කඳුලට අපි දක්වන කරුණාව ආදරේ ගෞරවය නිසා කඳුලගේ යම්කිසි පැහැදීමක් තියෙනවා. මෙතෙන් දාවත් එයාව ආරක්ෂිතයි, මෙතන හිටියොත් එයා බලා ගන්නවා. මොකද පොඩි දෙයකදී පවා අපි ඉතාමත් මේ ශනිකව උනන්දු වෙලා කඳුල ගැන බලනවා. දැන් කඳුල ඇත්තටම මේ ඉස්සරහා තියෙන ස්ථානයට ආපුවම ලිහලා අපි තියන්නේ මේ දංගල් ලරවන්නකුත් නැතුව තියෙනවා. මෙතෙන්ට තමයි කඳුල වැඩියම කැමති එන්නේ. ප්‍රදේශයට ඇවිල්ලා ඉතින් බොහොම නිදහසේ බිම පෙරලි පෙරලි පොඩි ළමෙක් වගේ අපි බලන් ඉන්නෝ මේ කඳුල විනෝද වෙන දිහ. දැන් සාජන් මේජ කඳුලගෙන් කාටවත් හිරිහැරක් වෙලා නැද්ද? නැහැ. කිසිම දැන් අපේ ඉතිහාසගතත් ඉතිහාසයේවත් එහෙම නැහැ. කිසිම කාලයක කඳුලගෙන් කිසිම කෙනෙකුට හිරිහැරක් වෙලා නැහැ. අපි පෙරඩ්ඩොල ගිහලා තියෙනවා කිලෝමීටර් මම හිතන්නේ 7-8 කඳුල ඇවිදලා තියෙනවා මේ රත්විච්ච පාරේ දවල්. කිසිම කෙනෙකුට හිරයක් වෙලා නැහැ. බොහොම තැම්පත් විදිහට ඉන්නේ. අපිට ලැබෙන වාර්තා අනුව දැන් අපේ ළඟ මෙතන සේවය කරලා යන කඳුල අනාථ අලි අනාථාගාරවලට ගියාට පස්සේ වෙනත් අලියන්ට වඩා සුවිශේෂී වෙනසක් දකින්න තියෙනවා. විනයක් තියෙනවා. ගමන් කරද්දි ආහාර ගද්දි පවා කියලා අපිට ඉතින් තොරතුරු නාවරනවා. බලන්න යනවද? යනවා. හිටපු පින්නවල තමයි ගොඩක් ඇත්තටම අපි ගියායේ ඉන්නේ. අපි ඒගොල්ලන්ව බලන්න යනවා මේ අවස්ථාව. ගියාම අඳුර ගන්නවද? අඳුර ගන්නවා. යුනිෆෝම් එක අඳුර ගන්නවා. ඉතාලි ලේසින් යුනිෆෝම් එක අඳුර ගන්නවා. කී දෙනෙක් ඉන්නවා කඳුල්ල? කී දෙනෙක් ඉන්නවද? 7 දෙනෙක් ඉන්නවා. මේ 8 වෙනියා මෙහි ඉන්නේ. පින්නවලද ඉන්නේ? පින්නවල. පින්නවලට තමයි අපි බාර දෙන්නේ. ඊට පස්සේ එතනින් ඊතුරු කටයුතු කටයුතු බලලා දැන් අපර්ණට හිතුන්නේද සාජන් මේජ කඳුල්ලට අසාධාරණයක් වුණොත් කොහොමද පැමිණිලි කරන්නේ කියලා? මං හිතන්නේ අසාධාරණයක් වෙන්න ඉඩ බොහෝ විට අඩුයි. මොකද මේකලන් එච්චර හොඳට කඳුලව රැකබලා ගන්නවා කියලා තේරෙනවා. අපි අහමු නිකන් හරි වුණොත් කොහොමද කඳුලට අසාධාරණයක් වුණොත්? මං හිතන්නේ කඳුලට අසාධාරණයක් වුණොත් කඳුල කෙලිම අපේ රෙජිමේන්තු මධ්‍යස්ථාන ඉදිරිපිට පැමිණලා එයා කඳුලගේ විරෝධතාවය පළ කරයි කියලා තමයි විශ්වාස කරන්නේ. මොකද කඳුල අඳුරනවා මේ අපේ හමුදාවේ තියෙන හුඟක් වත්පිළිවෙත්. නෑ මොකද ඒක අපි මේ ප්‍රේක්ෂකයන්ට කියන්නේ මේ නුවණ තියෙනම සත්වයා තමයි අලියා. අලියතුන් කියන්නේ. ඒ කියන්නේ අලි විශේෂයෙන්ම ඩොල්ෆින්ලා ඊට පස්සේ අලියතුන්. මොකද අපි ඔවුන්ට ගරු කෙරුවොත් ඔවුන් අපිට ගරු කරන. ඒක එහෙමනේ කර්නල් කියන්නේ. නෑ අනුර මොකද්ද මේ කඳුලගේ තියෙන වැදගත්කම ඔබේ රෙජිමෙන්තු? ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉපැරිම රෙජිමෙන්තු වෙන්නේ ශ්‍රී ලංකා පාබල හමුදාව. තෝර ශ්‍රී ලංකා පාබල හමුදාවට මංගල වස්තුවක් තෝරා ගැනීමේ කතිකාවක් ඇති වෙනවා 1950 මුල් භාගයේ. ඒකට හේතුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා පාබල හමුදාව මහා බ්‍රිතාන්‍යයේ පාබල හමුදාවේ ආවේනික වූ, පාබල හමුදාවට ආවේනික වූ චාරිත්‍ර තම පිළිපදින්නේ. එතකොට ඒ හරහා බ්‍රිතාන්‍යයේ පාබල හමුදාවටත් මංගල වස්තුවක් තියෙනවා. ඒ වගේම දැන් ඔබ දැක්ක මේ මෑතදී අලුත් චිත්‍රපටයක් වෙන පෝලන්තේ. පෝලන්තේ හිටිය වලහෙක්. ඒ වලහ ගන්න චිත්‍රපටයක් පටන් මේක මම හිතන්නේ ලබන මාසෙ ඉලි දක්වන පෝලන්තේ වලහෙක් ගියා. උහුටත්
මේ වගේ සාජන් මේජර් තනතුරක් තිබ්බා. පඩියක් ලැබුණා. ඒ කියන්නේ ඔහු රටවල් කීපයක සංචාරය කළා. දැන් කුසල් ඔබ තමයි සාජන් මේජර් කණ්ඩුල බාර වෙන්නේ. දැන් ඔහුට පඩියකුත් දෙනවා නේද? ඔව්. ඔහුට පඩියක් හම් වෙනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකා ආයුධ හමුදාවේ තනතුරු ගත්තාම සාජන් මේජර් නිලයේ තමයි මොහුව පත් කරලා ඉන්නේ මේ වෙනකොට. ඊට අමතරව ඔහුට ආහාර ගන්න දිනපතා ආහාර ලබා දෙන්නත් යුද හමුදා මගින් දීමනාවක් ලබා දෙනවා. ඒ කීයද කියලා අපි කියන්නේ නැහැ නේද? අපර්ණ ප්‍රශ්න අපිට අහන්න ලැබුණ දෙයක් තමයි විශේෂයෙන් මේ කණ්ඩුල කියන්නේ එක හස්තයකට විතරක් නෙමෙයි. හැම අවුරුද්දෙන් වගේ වෙනස් වෙනවා. එහෙම නැත්නම් අවුරුදු 4කට වාරයක්. අපි මේ දේ ගැන පොඩ පැහැදිලි කරොත්. අර සර්කිවෝගේ 1950 ගණන් වල ඒ කටිකාවතින් පස්සේ ඉස්සෙල්ලාම බංගල වස්තුවක් විදිහට ශ්‍රී ලංකා පාබල හමුදාවට ගන්නේ මුවපොව්වේ. මුවපැටියෙක් තමයි ශ්‍රී ලංකා පාබල හමුදාවේ පළවෙනි මංගල වස්තුව වෙන්නේ. නමුත් ටික කාලයකදී මේ මුවපොව්ව මුවපැටිය මිය යනවා. ඊට පස්සේ නැවත ලොකු දීර්ඝ කතිකාවතක් යනවා. මුවපැටියෙක්ම ගන්න එක සුදුසුද නැත්නම් ශ්‍රී ලංකා පාබල හමුදාවේ තේජස සහ රණකාමීත්වය පෙන්නුම් කරන වෙනත් මංගල වස්තුවක් අපි ශ්‍රී ලංකා පාබල හමුදාවට තෝරගන්නවද කියන එක. ඊට පස්සේ ඒකෙන් පස්සේ තමයි තීරණය කරන්නේ මංගල වස්තුව විදිහට අලිපැටියෙකු තෝරාගන්න සුදුසුයි කියලා. ඒත් එක්කම අලිපැටියෙකු තෝරාගන්නවා ගන්න කියන තීරණය ගන්නවත් එක්කම සොලි ආක්‍රමණිකයන්ගේ විරුද්ධව ගැමුණු රජතුමාට කණ්ඩුල ගැමුණු රජතුමාගේ කණ්ඩුල හස්ති රාජයාගේ නාමය යොදාගන්නත් තීරණය කරනවා. කවුද කර්නල්ගේ නම දැම්මේ ඉස්සෙල්ලාම? කවුද ඒක තීරණය කිව්වේ? ඔබ ඉතිහාසෙදී ගියොත් අපි දැන් මේ අර ගැමුණු රජතුමාට සොලින්ගෙන් රට බේරගන්න උදව් වුණ හස්ති රාජයාගේ නාමය අපේ ශ්‍රී ලංකා පාබල හමුදාවේ තේජස රණකාමීත්වය පිළිබිඹු කරන්න තෝරාගන්න මංගල වස්තුවටත් ඒ නම යෝජනා කරන්න ඒවකට පැවිදි ඒ හිටපු හමුදාපතිවරු ඒ වගේම මේ ඒ සම්බන්ධව කතිකාවට සහභාගී වෙච්ච විද්වතුන් තීරණය කරා. ඒ අනුව තමයි ශ්‍රී ලංකා පාබල හමුදාවට 1961 පළවෙනි කණ්ඩුල පැමිණෙන්නේ. දැන් කුසල් මේ අටවෙනි කණ්ඩුල. දැන් ඉන්නේ අටවෙනි කණ්ඩුල. ඒ වගේම යාගේ වයස වයස ගැන අපි පොඩ්ඩක් කතා කරමු. ඔව් ඇත්තටම අර පළවෙනි කණ්ඩුලට ගියොත් ඊට පස්සේ දැන් අර තීරණය කළාට පස්සේ අලිපැටිය තමයි ගන්න කියලා මංගල වස්තුවක් විදිහට ගැලපෙන අලින්ගේ තියෙන කුල ඒ අර හොඳ කුලේ මංගල වස්තුවක් විදිහට තේජස සහ රණකාමීත්ව ශ්‍රී ලංකා පාබල් හමුදාවේ විදහා පාන්න පුළුවන් අලිපැටියකු තෝරන්න අපි ඒ කාලේ බලනවා. ඊට පස්සේ ජාතික සත්වෝද්‍යානයේ තෝරගන්නවා පළවෙනි අලිපැටියා 1961 ජනවාරි 2 එවකට පළවන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණ්ඩ නිලධාරි වශයෙන් රාජකාරී කරන මේජර් ඒ ආර් උඩුගමගේ දායකත්වයෙන් සහ උනන්දුවෙන් තමයි පළවෙනි කණ්ඩුල ශ්‍රී ලංකා පාබල හමුදාවට එන්නේ. සමහරවිට මම මේ ප්‍රශ්න අහන්නේ මේජර් ඒ ආර් උඩුගම ගැන. පස්සේ මේ රිචඩ් උඩුගමද? ඔව් සර් රිචඩ් උඩුගමලා පස්සේ හමුදාපති. ඔව් නා එයා තමයි එයා ඉන්න කාලේ තමයි පළවන ශ්‍රී ලංකා පාබල හමුදාවට මේ පළවෙනි කණ්ඩුල එන්නේ. අතිකඩ බන්දුර ජයසේකර සමග දැන් ඔබයි කණ්ඩුලගේ සමීපත්වය කණ්ඩුල ඔබට කොච්චර ආදරේද? ගොඩක් ආදරේ. ඇත්තටම නිලධාරීන්ට සිසුන්ලයන්ට ගොඩක් ආදරේ. පාබල් හමුදාවේ ඇත්තම කියනවා නම් අපි ගොඩාක් සැලකිලිමත් වෙනවා මෙයා ගැන. පොඩි අසනීපයක් පොඩි දෙයක් වුණත් අපි බොහොම කලබල වෙලා ඒ අවශ්‍ය වෛද්‍යවරු ගෙන්නලා මේවා කරනවා. මේක තමයි අපේ අනන්‍යතාවය. දැන් කොහමද කණ්ඩුල දන්නේ ඔබ තමයි බාරව ඉන්නේ කියලා? අපි එහෙනම් කණ්ඩුල ළඟට ගිහිල්ලා බලමු කණ්ඩුල කොහමද මේජර් එක තියෙන සම්බන්ධතාවය කියලා අපි බලමු. යන්නේ කියලා අපර්ණ ගිහිල්ලා බලමු. දැන් ඔබ අඳුර ගන්නවාද? ඔබ දන්නව නිතරම අඳුර ගන්නවා. ඇත්තටම මෙයාගේ දවසේ මම හිතන්නේ අපිට දැක්වෙන්නේ ආචාර කිරීමක් වෙන්න ඕනේ කණ්ඩුලෙ. ආචාර කරනවා. අපන්න හන්ද ප්‍රශ්න ඇති. මෙයා දවස ගෙවෙන්නේ ඇත්තටම මේ උදේ
ආවට පස්සේ ඉස්සෙල්ලාම මෙයා යනවා අපේ ඔය දැන් රිජිමින් කිස්සලා තියෙනවා පොකුණක් වතුර මෙයාට වෙනම හදලා උදේම ගිහිල්ලා එතන මේ මෙයා ඇඟ දෝවණය කරගෙන ඊට පස්සේ ඇතුළට එනවා ඇවිල්ලා අපේ පාබල් හමුදා රජිමින්ගේ දවසේ කාර්යභාර නිලධාරිය නැත්තම් මම විධායක අධිකාරී විදිහට උදේ හැමදාම මෙයාට පල්තුරු වලින් සංග්‍රහ කරනවා පල්තුරු වට්ටියක් සංග්‍රහ කරනවා ඊට පස්සේ ඔව් ඒක බලාපොරොත්තු වෙනවද ඔව් ඒක දැන් පුරුද්දක් විදියට ගිහිලා තියෙනවා ඒක බලාපොරොත්තු වෙනවා ඊට පස්සේ මෙයා පන්සලට යනවා පන්සලට ගිහිල්ලා ඒ වැඳුම් පිදුම් කරලා ඊට පස්සේ මෙයාගේ කාලෙ වෙන්නේ අභ්‍යාස වලට ඇත්තටම ශ්‍රී ලංකා පාබල් හමුදාවේ තූර්ය වාදක කණ්ඩායම් පෙරටු කරගෙන ඒ සම්මාන පෙළපාලි වල පුහුණු වීම සහ ඒ ඒ රාජකාරී අභ්‍යාස කටයුතු වල තමයි යෙදෙන්නේ ඊට පස්සේ දවල් වෙනකොට නම් පළතුරු කෑම මදි වෙනවා. එතකොට ලොකු බර ආහාරයක් ලෑස්ති කරනවා. පොල් කිතුල් වගේ. ඊට පස්සේ කාලා නැවත හවස ආය එක දෝණේ කරන්නේ. එහෙම තමයි කතා කරද්දී අහන්න ඕනේ විශේෂ කාරණයක් තියෙනවා. දැන් මේ වගේ ඔබ සඳහන් කරා කඳුල කියන්නේ අවුරුදු ගානකින් ගානකට වෙනස් වෙනවා. මෙහෙම මොවුන පුහුණු කරලා ඉවරලා ආය ලබා දෙන්නේ කොහෙටද? මොවුන ලබා ගන්නෙ කොහෙන්ද? ඒද ගැන අපි සඳහන් කරමු. ඔව් අපි ලබා ගන්නකොට ඇත්තටම අපි ලොකු මේ ගොඩක් දුරට අපි හොයලා බලනවා ඒ අපේ රෙජිමේන්තුවට තේජස රණකාමීත්වයේ මංගල වස්තුවක් විදිහට සුදුසුද කියන එකේ ඒ විශේෂ ස්ථානයක් සඳහන් කරා නේද? නෑ එහෙමත් නෑ දැන් ජාතික සත්වෝද්‍යානයෙන් අරන් තියෙනවා පින්නවලින් අරන් තියෙනවා. දැන් මේ කඳුල කොහෙන්ද හොයාගත්තේ? මෙයා කඳුලට උඩවලවේ. එතකොට මේ දැන් අර දැන් නිදහස් දිනේට කොහොමද පුරුදු පුහුණුවේ මේ? මොකද අපේ සාමාන්‍ය ජනතාව කඳුලව දකින්නේ මේ නිදහස් දිනේදී. ඇත්තටම නිදහස් දින උත්සවයේදී අපේ හැම රෙජිමේන්තු එකකින්ම වගේ සම්මාන පෙළපාලි සම්බන්ධ වෙනවා නිදහස් දින පෙළපාලියට. එතකොට මෙයත් අපේ නිලධාරි සෙබළුන් එක්කම අපේ පුහුණුවීම් කටයුතු වලට. හැබැයි අපරණ දැන් ඔබ දැකලා ඇති වැඩි හරියක්ම අපේ ජනතාවගේ ප්‍රතිචාරය දා ලැබෙන්නේ කඳුලට. මම දැකලා තියෙනවා විදේශ තානාපතිවරු පාර කඳුලගේ පින්තූරය තමයි හැමතැනම යවන්නේ. ඒ ගැන ඔබට මොකක්ද කියන්නේ? කඳුලව තමයි ද ආදරෙන් වළඳගන්නේ. ඇත්තටම මේක අපිට ආඩම්බරයක්. අපි අපි ගෞරව කරන අපි අනන්තතාවයේ තියාගෙන අපි ආරක්ෂා කරන ශ්‍රී ලංකා පාබල් හමුදාවේ මංගල වස්තුව ජනතාව මිනිසුන් ආදරය කරනවා කියන එක අපිට හරි ආඩම්බරයක්. හැබැයි අපි මෙහෙම එකකුත් අහන්න බරද? දැන් සමහර දැන් මේ විශේෂ සමහර ප්‍රශ්න කරනවානේ. දැන් මට මතක අපි යුද හමුදාව එක්ක මේ වැඩසටහන් කරලා තියෙන අපේ මැදිරියේදී. ඒක නමුදු යුද හමුදාව කියලා දෙන විශේෂම සුනෙක මීඩියාට සත්ව හිංසනයක් කරන්නේ නැහැ කියලා ඔබලා ඉතා විශ්වාස මේ කියන්නේ වෙනස් විදිහකට බලාගන්න කියලා. ඒකත් අපි ප්‍රේක්ෂකයන්ට කියමු. මොකද ඒක වැදගත් මේ ජේ. මොකද නැත්නම් හිතනවා මේ හිරිහැර කිරීමක් වෙනවා කියලා. බලෙන් බලහත්කාරයෙන්ද මේගොල්ලෝ පුහුණු කරන්න කියලා හිතනවා. නෑ ඇත්තටම මේ සාමාන්‍යයෙන් එක කඳුල කෙනෙක් තව කඳුල කෙනෙක් එක්ක මාරු වෙනකොට මේ දෙන්න යම්කිසි කාල සීමාවක් අපේ ඇතුළේ ඉන්නවා. ඒක බලෙන් පුරුදු කිරීමක් ඇත්තටම අවශ්‍ය වෙන්නේ නෑ. අර ඉන්න කඳුලකින් මෙයා ඒක નિરાයාසයෙන්ම ඒ දේවල් අවශ්‍ය සම්මාන පෙළපාලි වලට යන්නේ කොහොමද, ඒ ආචාර කරන්නේ කොහොමද කියන දේවල් નિરાයසෙන්ම මේකළු ඒවා පුරුදු කරගන්න. ඒ වගේ බුද්ධිමත්භාවයක් තියෙනවා. දැන් කොහෙද කඳුල මේ මෙතන බනාගඩු කොයි වගේ තැනද තියෙන්නේ කඳුලට ඉන්නේ? කඳුලට අපි වෙනම විශේෂ තැනක් තියෙනවා අපේ කඳුරේ මැද වගේ. අපි ඒකත් පෙන්වන්න පුළුවන්? පුළුවන්. එතකොට දැන් මේගොල්ලන්ගේ සේවය ගැනත් අපි කියන්න ඕන. තෝරගන්නේ කොහොමද? ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ගේ විශේෂ නිර්ණායක තියෙනවද තෝරා ගැනීමේදී කඳුලව බලාගෙන කටි? ඔව් නිර්ණායක කියන්නේ ඇත්තටම මේ අපි ඉස්සෙල්ලාම මේ පිළිබඳව දැන් පරම්පරාවෙන් ගොඩක් මේ වගේ දැන් අලි බලා ගන්න කට්ටිය ගොඩක් දුරට පරම්පරාවෙන් එන කට්ටිය ඉන්නේ. ඒකේ කුල කියන දේ තියෙනවද නැත්නම්? ඒ කියන්නේ බලා ගන්න කට්ටියගේද? ඔව්. නෑ එහෙම එකක් නෑ. දැන් උන්ටත් තනතුරක් තියෙනවා නේද? දැන් මොහුගේ තනතුර. ඔව් මෙයා කෝපරල් කෝපරලේ නමුකද එයාගේ නමත් අපි සඳහන් කරමු. නිමල් රත්න. තොර අනිත් එක්ක නා. එහා පැත්තේ. කෝපරල් ආරියදාස. දැන් නිමල් රත්න මොකද්ද? අවුරුදු 2004 ඉඳලා නේද? ඔව් 2004 ඉඳලා.
කමන්නේ දැන් ඔබ අවුරුදු කීයක් කඳුලව මෙහෙම බලා ගන්නවද ඔබ අවුරුදු කීයක් මේ රස්සාවේ නිරත වෙනවද 1996 ශ්‍රී ලංකා යුදහමතාවට බැඳිලා ආධුනික සබලෙක් වශයෙන් තියතලාව උහුණු කඳවුරෙන් පසුව 14 වෙනි පාබල හමුදා කඳවුරට පාබල හමුදාවට අනුයුක්ත වෙලා 1904 දී රෙජිමේන්තු මැදිහත්තානේ කඳුල හැසිරීමේ රාජකාරියට දැන් මේ නිදාස්න උත්සවයට පුරුදු කරන වෙනත් ස්ථානවලට කඳුල ගෙනියනවාද කොහොමද ඒක වෙන්නේ අනිත් එක අපි දන්න තව දෙයක් තමයි සමහර හස්තින් ඉන්නවා කියනවා වාහනවල ගෙනියන්න බෑ ඒගොල්ලන් යන්න ඕනේ වාහන නැතුව කියලා කඳුල කොහොමද ඇත්තට මේක බොහොම වැදගත් මාත් කියන්න බලාපොරොත්තු වෙන් හිටියේ කිසිම හිංසාවක් නොවන විදිහට මෙයාට බොහොම සුව පහසුව ගමන් කරන්න පුළුවන් වෙන විදිහට ශ්‍රී ලංකා රෙජිමේන්තුවෙන් අපි වෙනම මෙයාටම වෙන්නු වෙනම වාහනයක් අපි සකස් කරලා තියෙනවා ඒකේ තමයි අපි ඔය යන තැන් වලට මෙයාව අරගෙන යන්නේ දැන් මේ ඇඳුම තමයි කඳුලගේ සාමාන්‍ය ඇඳුම නිල ඇඳුම. ඔව්. සම්මාන පෙළපාලි. සම්මාන පෙළපාලියට යන්නේ මේකේ. අර පොත්වල එහෙම තියෙන්නේ මේකේ. ඔව්. ඒතර අනිත් අවස්ථාවලදී එහෙම එකක් නැහැ. වෙනම ඇඳුමකුත්. දැන් කර්නල් වෙනත් අවස්ථ දැන් කියමු සම්මාන වෙන යුද හමුදා වෙන මොන උත්සවවලටද කඳුල ඔබ සහභාගී කරගන්නේ? සාමාන්‍යයෙන් අපි අපේ රෙජිමේන්තුව ගත්තොත් රෙජිමේන්තුවේ කරන ප්‍රමුඛ සෑම කාර්යයකටම අපි රෙජිමේන්තුව අධිපති කෙනෙක් අලුතෙන් පත් වෙලා එනවා කියලා. ඒ අවස්ථාවේදීත් අපි සම්ප්‍රදානුකූලව අපේ සියලු ආහාර කටයුතු සඳහා අපි තේකකට යන්න කලින් වුණත් අපි පළතුරු එකක් දීලා අපේ කඳුලට අපේ සංග්‍රහය කරලා තමයි අපි වැඩ කටයුතු ආරම්භ කරන්නේ. ඒතර ඒ වගේම අපි මතක් කරන්න ඕන ජෙනරල් ඩාරත් නැගේ හිටපු යුද හමුදාපති ඔහු සීල්ලා ඒකේ. එතකොට ඔහුගේ කඳුලගේ මම හිතන්නේ ඒ වගේ කෙනෙක් හමුදාපති කෙනෙක් වුණත් පිළිගන්න කඳුල යොදවනවාද? ඇත්ත වශයෙන්ම ඔහු අපේ හිටපු හමුදාපතිවරු අපේ කඳුවරට යන පළවෙනි අවස්ථාවේදී අපේ සම්ප්‍රදානුකූලව තියෙන සම්මාන පෙළපාලි වලදී ඒ වගේම පිළිගැනීම උත්සවවලදී කඳුල අනිවාර්ය අංගයක් වෙනවා හැම කටයුත්තකටම. අපි දන්නවා කඳුල කෙනෙක්ව ගත්ත කඳුලව එකම කඳුල නෙමෙයි ඉන්නේ. අවුරුදු ගානකින් ගානකට වෙනස් වෙනවා. අවුරුදු කීයෙන් කීයටද කඳුල වෙනස් වෙන්නේ? අපේ රෙජිමේන්තුවට ලබා දීලා අවුරුදු 5ක් පමණ වාගේ තමයි තින් කඳුල කෙනෙක් මෙහි තියාගන්නේ. ඊළඟට එයාගේ මේ මඳ කිපීමේ අවස්ථාව ළඟා වෙනකොට අපි මේ කඳුල දීලා වෙන කඳුල කෙනෙක් මේ ගෙනත් මේ අට වෙනම පෙරෙඩ් එකක් දීලා ලොකු පෙරෙඩ් එකක් මේ ගවුන්ඩ් එකේ දීලා මෙයා පිටත් කරනවා පින්නෝල අලියනාථාගාරයට. ඒ වගේම දැන් පුහුණු වීම කරද්දී අලුත් කඳුල කෙනෙක් ගෙනාපුවම ඒ පුහුණු වීම ලබා දෙද්දී ඔබට ඇති ඒ කියන්නේ අත්දැකීම් ඒ වගේම නිර්ණායක ඇති. අපි මේ දේවල් ගැන පැහැදිලි කරොත්. ඔව් මේ කඳුල මේ 2014 රෙජිමේන්තුවට ගෙනත් අපේ අනිත් කඳුලත් හිටියා. එතකොට හිටපු සේනා විධායක විගේඩියර් විරසූරිය සර් කිව්වා මේ පාප්පන්තේ ලංකාවට පැමිණීමේ පෙරෙඩ් එක අපිට තමයි එන්නේ. මේ පොඩි කඳුලට කොහොම හරි මේ ට්‍රේනින් කරන්න කියලා. මම සතියක් ඇතුළත ආචාර්ය කිරීම් ඒ වගේ දේවල් ඔක්කොම පුහුණු කරා. ඊට පස්සේ පෙරෙඩ් එකටත් ගිහිල්ලා ගුවන් යානය කඳුල ළඟටම ආවා. ඒ එන අවස්ථාවේදීත් හොඳටම එයා කිසිම තැකලිල්ලක් පෙල්ලන්න නැතුව හොඳටම පෙරෙඩ් එකේ හිටියා. හිටපු යුදා හමුදාපති දයා රත්නායක සර් මට කතා කරලා අතට අත දීලා කතා කරා මේ තමන් කඳුල හොඳටින් හදලා පුහුණු කරලා ඉන්නවයි කියලා. කොක්රල අපිට බැයිද මේ මිනිස්සු ප්‍රශ්න කරනවානේ මේ දන්වල් නැතුව ගෙනියන්න බැයිද කියලා සමහරට අය ප්‍රශ්න කරන. එහෙම පුළුවන්ද? දංගල් නැතුව අපිට මේ අලියා පාලනය කරගන්න බැරුව යනවා. දැන් පොඩි කාලේ නම් ප්‍රශ්නයක් නැහැ. ඉස්සරම මෙයා ගෙනාවට පස්සේ දංගල් නැතුව තමයි හිටියේ. දැන් ඉතින් පදිස්සියේ කලබලයක් වෙලා මොනවා හරි වුණොත් ඒ අවස්ථාවට දංගලක් තියෙන්න ඕන ගහකාරී බඳගන්න නැත්නම් මංචෝ තියෙන්න ඕන එයා පාලනය කරගන්න. මම හිතන්නේ ඇත්තටම අපිට දංගල් නැතුව අලියා අපිට පෙරෙඩ් වලට ජනතාව ඉදිරියට ගිනියන්න පුළුවන් කියන්නේ කිසිම සැකයක් නැහැ. නමුත් අපි හැම වෙලේම මේ අලියාගේ ස්වභාවය පිළිබඳ රටේ දින අලියෝගේ ස්වභාවය පිළිබඳ අවබෝධයක් තියෙන නිසා රටේ ජනතාවට යම්කිසි අනතුරක් වුණොත් කියලා සැකයට තමයි අපි දංවල් යොදලා තියෙන්නේ. එහෙම නැතුව අපිට මේ දංවල් නැතුව අලියා සම්මාන පෙළපාලි වල ගිනියන්න පුළුවන් කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. මේජර් මේ කඳුල තව කොච්චර කල් තියෙනවද? දැනට මෙයා ඇවිල්ලා අවුරුදු 9ක් විතර වෙනවා. ඇත්තට මේක කොච්චර කාලයක් අපි තීරණය
ඉන්නවාද කියන එක තීරණය වෙන්නේ මෙයාගේ අර මද කිපෙන කාලයත් එක්ක තමයි. තම අපරනත් මේ ප්‍රශ්නය දැන් හරි කණ්ඩුල පින්නවලට බාර දෙනකොට දැ මේ අටවිනි කණ්ඩුල විශේෂ පැරට්ටුවක් තිය නද පරේඩ්ඩයක් හරි බාර දෙනවට කොහොමද කණ්ඩුල සමු ගන්නේ අපේ මේ සරභූමිය අපි විශේෂ පැරට්ටුවක් තියෙන පැරට්ටුවක් තියලා සමුගන්න කණ්ඩුලට සම්මාන කරලා අලුතෙන් ගෙන කණ්ඩුල හරහා සම්මාන ලබා දීලා සම්මාන පෙළපාලියක් තියලා ගෞරවපූර්වකවම අපි සරභූමියෙන් ඉවතර ගෙනල්ලා ඉන්නවලට බාර දෙන්නේ. එතකොට අලුතෙන් එන කණ්ඩුල මේජ කොපමණ කල් ඉන්නවද මේ පුහුණු වෙන්න කොපමණ කල්ද? ඒක ඇත්තටම තීරණය වෙන්නේ දැන් අපි අලුතෙන් ගන්න කණ්ඩුලගේ තියෙන හැකියාව සහ කොච්චර ඉක්මනට එයා මේ ටික ලබා ගන්නවද කියන එක මත තමයි. එතකන් දෙන්න පුහුණු වෙනවා. ඔව්. දැන් ඔබ කිව්වා සතියක් ඇතුළත ආචාර පුහුණු වීම මේ සෑම දෙයක්ම පුරුදු කළා කියලා. අපිට කියන්න පුළුවන්ද කොහොමද පුරුදු කළේ? කණ්ඩුල විශේෂයෙන්ම කැමති දේවල් තිබුණාද? ඔහු මොන වගේ ඔහු ප්‍රතිචාර දක්වන්නේ ඔහු කීකරු වෙන්නේ මොන වගේ විදියටද? ඔහු ඉස්සරවම අපේ තූර්ය වාදන කණ්ඩායමේ බෑන්ඩ් එකට ට්‍රේනින් කරන්න වෙනවා. ඊට පස්සේ විශේෂයෙන්ම මේ ආචාර කිරීම තමයි මේ අපි බලාපොරොත්තු වෙන්නේ. නිලධාරියෙක්කරු දැන් පෙරෙඩ් එකක උත්තමාචාර අවි ගහන වෙලාවට මෙයා හොඳේ උස්සලා ආචාර කරන්න ඕන. ඒක තමයි විශේෂයෙන්ම පුරුදු කරන්න තියෙන්නේ. එහෙම පුරුදු කිරීමේ විශේෂ ක්‍රම තියෙනවද? කියන්නේ ඉතින් විශේෂයෙන් යාට එක කටටම හුරු කරලා පොඩ්ඩක් කෝටුවකින් ගහලා දර මේ එහෙම තරවටු කරපුවාම එයා ඒක දන්නවා. දැන් මේක කරන්න තමයි මේ කියන්නේ කියලා. ඒ කියන්නේ පොඩි ළමෙක් වගේ තමයි. පොඩි ළමෙක් වගේ තමයි. දැන් මේජර්ගෙන් අපි අහමු අපාරද මේ කන්දුලගේ මේ නිල ඇඳුම. මේ නිල ඇඳුම ගැන විස්තරයක් කරන්න පුළුවන්ද? මේ නිල ඇඳුම සාජන් මේජර්ගේ නිල ඇඳුම. නිල ඇඳුම ඇත්තටම පෙර කාලීනම්ම කට්ටිය තීරණය කරලා තියෙන සම්ප්‍රදායක නිල ඇඳුමක්. මෙයාගේ තේජස රණකාමීත්වය ශ්‍රී ලංකා පාබල හමුදාවේ අනන්‍යතාවය ඒ වර්ණත් එක්ක විදහාපාන පරිදි තමයි නිල ඇඳුම නිර්මාණය කරලා තියෙන්නේ. දැන් අපි අපර්ණ අපි දැන් කණ්ඩුල ගැන කතා කරුවා. අපි මෙතනින් වැඩසටහන අපි අවසන් කරලා අපි පෙන්නමු කණ්ඩුලගේ විශේෂයෙන්ම අපි දර්ශන පෙන්වන්න ඕන. අපි මෙතනින් අපි සාජන් මේජර් කණ්ඩුලට සහ කර්නල් අනුරුද්ධ දිසානායක සහ මේජර් මේ කුසල් ධර්මසිරි අපි ස්තුතිවන්ත වෙලා අපි පෙන්නමු මේ වැඩසටහනේ අවසානයේදී කොහොමද කණ්ඩුල ඉන්න තැන් නිදාගන්න තැන් නාන තැන් අපි ඒවා පෙන්නලා මේ වැඩසටහන අපි අවසන් කරනවා. බන්දුර ජයසේකර සමගා